අපි මතක ඇති ගිය සතියේ පටන් ගත්තා ගිය සතියේ පටන් ගත්තා කුලක කුලක පාඩම ඊට පස්සේ අපි වෙන් රූප කොහොමද පාඩ කරන්නේ කියන දේ කතා කරා අයිද වෙන් රූප 10 වසරේ පොතේ ඒ අදාළ පාඩම විතරයි කරේ 11 වසරේ පාඩමට අපි ගියේ නැහැ ඒකේ කුලක තුනක් තියෙනවා අපි තාම කුලක දෙකක තමයි ගණන් හදන්නේ හරිද කුලක දෙකක අදාළ තමයි ගණන් හදුවේ ඒකෙත් අපි තාම ප්‍රශ්න එන විදිහ ඒ කියන්නේ මේ කුලකේ දුන්නාට පස්සේ ඊට පස්සේ ඒක කොටස් හඳුනගන්නේ විතරයි කතා කරේ නමුත් ඒකට අදාළව ප්‍රශ්න දුන්නාට පස්සේ කොහොමද හදන්නේ කියන එක තාම කතා කරේ නැහැ හරිද ඒක අද කතා කරනවා අද කතා කරනවා හරිද ජොයින් වෙන්න දැන් අපෝ හරි මේකේ අපි දැන් කතා කරේ කුලක දෙකක් තියෙද්දි කොහොමද කියන එක කුලක දෙකක් තියෙද්දි කොහොමද කියන එක ඒ කියන්නේ කුලකයක මේ වගේ තිබුණොත් දැන් මම මේ දෙන කුලකවල මම x වල අගයක් දෙනවා x වල අග ඉක්මනට හොයන් මම මේ දෙන මේ වගේ මේවා ඇඳගෙන මේවා ඇඳගෙන මම x කියලා අගයක් දෙනවා එයාගේ අගය හොයන් ප්‍රශ්නයක් කියන්න 5 තේවායේ x වල අගය සොයන් 5 තේවායේ x වල අගය සොයන් बस मैं वैसा गान සාරවත් විදිය තියෙන 80 මේකේ x y z තුන් දනාගෙම හොයන්න ඕනේ x y z තුන් දනා XYZ මේ සමහර වෙලාවක x තියෙනවා අනිත් වෙලාවක y තියෙනවා ඔය
කවුරු හරි හෙව්වා නම් පළවෙනි එකට හෙව්වා නම් ඒ හොයපු එක නම් මාස් එක දා එකට හරිද මේක ගන්න මෙහෙම හරිද හොඳට තේරුම් ගන්න මේක ගොඩක් අනිවාර්යෙන් ගණන් හදද්දි මේක ගොඩක් වැදගත් මම කිව්වා මේ වගේ කුලකයක් ගත්තම සර්වත්‍රය දෙන්නේ මෙතන පාට් එකයි මෙතන කොටසයි මෙතන කොටසයි කොටස් හතරෙම එකතුව මෙන්න මෙයාට සමාන කරන්න පුළුවන් ඒතර කොටස් හතරෙම එකතුව මෙයාට සමාන කරාම මෙතන එනවා 30 ධන x ධන 10 ධන 5 සමානයි 50යි ඉතින් කරන්න පුළුවන් පුළුවන්ද මේ හතරේ මේකතු 50ට 80 සමාන කරොත් මේ නොදන්නපත් තුන්දෙනෙක් අහු වෙනවා එකපාර බෑ ඒකට තමයි මෙන්න මේ මෙයා දීලා තියෙන්නේ මේ 30 කියන්නේ කවුද මේ 30 කියන්නේ කවුද මේ 30 කියන්නේ කවුද 30 මේ 30 කියන්නේ මෙන්න මේ A වලට අයිති කොටස් A රවුමට අයිති මුළු කොටස් ගන්න 30යි එහෙනම් A වල A වලට අයිති කොටස් 1යි 2යිනේ 1යි 2යි තමයි A වලට අයිති වෙන්නේ එතකොට 30ක් වෙන්නේ මේ දෙන්න මේ කොටස් දෙකේ එකතුව එහෙනම් මේක 20යි නම් මෙයා x කීයද 10යි එකපාර ගන්න පුළුවන් නිකන් ඕන හදන විදිය හදනවා නම් ලිව්වක් තමයි එකපාර ලකුණු දැම්මත් ලකුණු දෙනවා x දන 20 සමානයි 30යි ඒතර x සමානයි කොච්චරද 10යි x සමානයි 10යි ඕන x වලගේ හෙව්වා 10යි කියලා මේකේ හෙව්වා ඕන මෙයා 10යි දැන් මෙයා දන්නවා නම් මේ දෙන්නගේ මේකතු කීයද මේ දෙන්නගේ මේකතු කිය මෙයාගේ මෙයාගේ එකතු x වලයි y වලයි එකතු කීයද और कम उत्तर दे वो कहता रहा x वाला है y वाला है तू किया मैं हाथ हाथ ली आई ओ x वाला है y वाला है तू हाथ ली आई x वाला के 10 आई तो 10 है ना y समान में ने हाथ ली है तो y के ने कड़ा पर उत्तर एक गाना पुलवा तो हाथ ली आके ना y 30 है y 30යි ඔන්න y 30යි මෙයා එතකොට ඔන්න යනවා අපට උත්තරේ 30යි y 30යි දැන් හරි මෙයක් දන්නවා මෙයක් දන්නවා මෙයක් දන්නවා එහෙනම් මෙයා විතරයි නොදන්නේ අපිට මේ සුන්දරාගේ එකතුව සමාන කරන්න පුළුවන් කීයද 80ට එතකොට හිතෙන් කරමු 20යි 10යි 30යි 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 60යි එහෙනම් ඉසෙත් කොච්චරද 80ෙන් 60ක් අඩු කරන්න එතකොට ඉසෙත් දෙනවා නේ 80ෙන් අඩු කරාම 60ක් ඉසෙත් සමානයි 20යි ඉසෙත් සමානයි 20යි ඔක්කොටම තේරුණා කිය. අනුරා තේරුණාද? තේරුණ නැති කවුරු හරි ඉන්නවනම් කිය. ඔව් සර්.
ජයත් නේ තේරුණාද? ඔව් සර් තේරුණා. දසුන් තේරුණා සර්. නිෂාදි තේරුණා සර්. පානදුර දරුවෝ ටික තේරුණා සර්. ආයි කියලා දෙන්නකෝ. කොස් ගාන ආයි කියලා දෙන්න ඕනද? හා සර්. හරි. මේ අනිත් අය ලියා ගන්න මම ආයතරයක් කියලා දෙන්නම්. අනිත් අය ඒ විදිහට මේකේ හදන්න. හරි මේකේ මම කිව්වේ එදා කියලා දුන්නා මේ පරවත්‍රය ගන්න පුළුවන් මෙන්න මේ වගේ කුලකයක් දැක්කම මෙයාගේ කොටසයි මෙයාගේ කොටසයි මෙයාගේ කොටසයි මෙයාගේ කොටසයි කොටස් හතරම එකතු කරලා ඒ කොටස් හතරම එකතු කරාම 50යි නම් මෙතන කොටස් තුනක් ගන්නවා 30යි x මුයි 10යි මේ ටික ඔක්කොම එකතු කරාම 50ට සමාන කරන්න පුළුවන් 30 දාන x දාන 10 දන 5 සමානයි 50යි. ඒතොර එකතු කරාම 30යි 10යි 40යි 40යි 10යි 45යි 45 දන x සමානයි 50යි. ඒතොර x සමානයි 50න් 45ක් අඩු කරාම 5යි. එහෙම ගන්න පුළුවන්. නමුත් මේකෙදි කෙලිම මෙයා දීලා මේ මෙයාගේ දීලා කියන්නේ මේ 30 කියන්නේ මේ A කුලකේට අයිති කොටස්වල එකතුව මුළු කොටසුව. ඒතොර A කුලකේ මෙතන 20යි මෙතන තමයි අහන්නේ. ඒතොර මොකද කරන්නේ? 20යි 10යි තමයි 30ක් වෙන්නේ. එහෙනම් x ලාගේ කෙලිම 10යි කියලා ගන්න පුළුවන්. x ලාගේ 10යි කියලා ගන්න පුළුවන්. නැත්නම් x දන 20 සමානයි 30යි කියලා x වර ගන්න පුළුවන්. ඒතර මෙයා 10යි. මෙයා 10යි කියලා දන්නවා නම් y ගන්න පුළුවන්. y දන කවුරු හරි එකතු කරාම 40ට සමානයි. y වලට 30ක් එකතු කරාම 40යි. හිතෙන්න 30ක් කියලා දැම්ම. එයාත්. ඊට පස්සේ මේ කොටස් තුන දන්නවා. කොටස් හතරෙම එකතුව මේ කොටස් හතරෙම එකතුව කීයක් වෙන්න ඕනද? 80ක් වෙන්න ඕනි. ඒතර මේක 20යි, මේක 10යි 30යි, 30යි 30යි 60යි. ඉතිරි ගාන 80ක් වෙන 20ක් අඩු. ඒතර රිසර්ඩ් වලගේ 20යි. රිසර්ඩ් වලගේ 20යි. කොස් ගාන තේරුණාද? ඔව් සර්. දැන් මේ තුන්වෙනි ගාන ගත්තට පස්සේ පොඩ්ඩක් විශේෂයි. තුන්වෙනි ගානේ බලන්න මේ 20ක් මේ 20 දීලා තියෙනවා. නමුත් අපිට අපි දන්නේ මෙයා දන්නෙත් නැහැ මෙයා දන්නෙත් නැහැ. ඒතකොට අපිට කියන්න පුළුවන් z වල y වල එකතු 20යි කියලා විතරයි. ඒ විදිහටම y වල x වල එකතු 25යි කියලා කියන්න පුළුවන්. නමුත් එක්කෙනෙක්වත් හොයාගන්න බෑ. හොයාගන්න බෑ. මෙන්න මේ වගේ හොයාගන්න බැරි අවස්ථාවවලදී අපි කරන්නේ මොකද්ද? මෙන්න මෙතන මේ දෙන්නෙක්ම ගන්නවා. හරිනේ? මේ දෙන්නෙක්ම එකට ගන්නවා. ඒ කියන්නේ මේ කොටස් දෙන්නගෙම එකතු වෙනකොට දැන් ගන්න පුළුවන් කීයද 20යි කියලා. මේ කොටස් දෙකම 20යි. ඒතකොට මේ දෙන්නා ගැන හිතන්න එපා. මෙයාලා නැහැ කියලා හිතා. ඒතකොට මෙයාලා 20යි. ඒතකොට ඉතුරු වෙන්නේ මෙයයි මෙයයි. ඒතකොට නොදන්න පද දෙකයි තියෙන්නේ. ඒතකොට ඉසෙඩ් දන y දාන්න පුළුවන් 20 කියලා. ප්‍රශ්නයක් නැහැ. අපි දන්නවා ඉසෙඩ් දන y දන x දන 15 සමානයි කියලා 50යි. මුළු එකතු 50යි. මේ කොටස් හතරෙම එකතු වෙනවා. නමුත් ඉසර් දන y වෙනුවට දාන්න පුළුවන් මේ ඉසර් වලටයි y වෙනුවට දාන්න පුළුවන් 20යි කියලා දෙන්නෙක්ටම දාන්න පුළුවන් කී 20යි කියලා. ඒතර 20 දාන x දාන 15 සමානයි 50යි. හරිද? ඒතර කීයද? 20යි 15යි 35යි. ඒතර x කියන්නේ 50න් අඩු කරන්න ඕනේ මේ 35. ඒතර ඔන්න x වලගේ එනවා කොච්චරද? 15. තේරුණානේ? දැන් මේකේ නම් ප්‍රශ්නයක් වුන්නේ නැහැ හැම මේ දෙන්නා එකතු කරාට පස්සේ නොදන්න පද එක්කනයි තිබුණේ. 30න් 20ක් අඩු කරලා x හොයාගන්න පුළුවන්. නමුත් මේකේ හැම බෑ. ඉසරුයි y එකතු කරාට පස්සේ 20යි. දෙන්නගේ එක්කෙනෙක්වත් දන්නේ නැහැ. ඊට මේ දෙන්නා එකතු කරාම පස්සේ 25යි. දෙන්නගේ එක්කෙනෙක්වත් දන්නේ නැහැ. වැඩක් නැහැ. ඊට පස්සේ මේ ඔක්කොම එකතු කරාට පස්සේ 50යි කියලා ගන්නවා. ඉතින් මේ වගේ අවස්ථාවල දෙන්නෙක්ම දෙන්නෙක් විතරම දාන්න.
ඉසත් දන y වෙනුවට මම දානවා 20යි කියලා. එතෙන් ගන්න පුළුවන් x. හරිනේ? එකෙන් ගත්තා x ලගේ 15යි. x හොයාගත්තා නම් මෙතනින් හොයාගන්න පුළුවන් මොකද්ද? මෙතන එකතුව 25ක් නිසා අපිට කියන්න පුළුවන් x දන y සමානයි ඕකේ. හරි. ඔන්න x සමානයි 15යි. දැන් එතකොට x ලගේ 15යි කියලා මෙන්න මෙතන දානවා. x ලගේ 15යි කියලා දානවනම් y කොච්චරද? ඉක්ම කියන්න. දැන් හිතෙන් අනිත් ඒවා හිතෙන් කියන්න පුළුවන්. x 5යි කියලා දානවනම් හරි? කීයද? 10යි. 10යි. ඔන්න y 10යි. y 10යි නේද? ඉතින් කීයද? 10යි. අනේ කොච්චර? 10යි. ඒ මේ දෙන්නගේ එකතුව 20ක් වෙන්න ඉතරුත් 10ක් වෙන්න ඉතරුත් 10ක් වෙනවා. කොහොම තමයි හොයන්නේ? මේවා මම කියවෙන්නේ මේක දැන් ඉස්සරහට ඕන වෙනවා ගොඩක්. මේ ටික ඔක්කොටම තේරෙන්න ඕනේ. නැත්තම් තේරෙන්නේ නැත්තම් කියන්න යනවා දැන්. බය නැතුව කතා කරලා කියන්න. බද්දේගම ළමයි ටික තේරෙනවද? मेटी लिया मैं गाना देना था इवरद मैंने मैं गाना दान ले मित्र पाँच है, मित्र सी है, एक्स वाई सेट में मैं देखा हादान एक
පළවෙනික හැදුව නම් උත්තරේ දාන්න හදපොයි අර ළමයි දෙන්නේ කඩලා තියෙනවා අනිත් අය හරි අපි එන සාකච්ඡා කරමු මෙතන 30යි මේ දෙන්නම එකතු 30යි එක්කෙනෙක් 10යි කියලා දන්නවා එහෙනම් අනිවාර්යයෙන් මෙයා 20යි මෙයා 20යි ඒතර x සමානයි 20යි ඒතර තමයි 30ක් වෙන්නේ මේක 50යි ඒතර මේක 20යි නම් මෙතනින් එනවා මෙයා 30යි y සමානයි 30යි y සමානයි 30යි 50ක් වෙන්න ඊට පස්සේ z හොයන්න කොහමද මේ ඔක්කොගේම එකතු 100ට සමාන වෙන්න ඕනි 10යි 20යි 30යි 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 60යි එහෙනම් z 40ක් වෙන්න ඕනි 30ක් වෙන්න තේරුණානේ මෙතන 10 තියෙන නිසා මෙතන 20යි 30ක් වෙන්න ඕන නිසා මේ දෙන්නගම එකතුව 5යි මෙයා 20යි කියලා දන්නවා එහෙනම් මෙයා 30යි ඒතකොට මේ කොටස් ඔක්කොගේම එකතුව 100යි 10යි 20යි 30යි 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 60යි 60යි මේකත් එක්ක 30ක් වෙනවා ඊට පස්සේ මෙතන 30යි මෙතන 20යි ඔය වගේ අවස්ථාවල අපි කොහොමද ගන්නෙ මෙතන ඕන 20යි මෙතන ඕන 20 30යි මෙතන 30යි අපි තව x දාන y දන z සමා z දන 5 සමානයි 50යි මේ දෙන්නේ කෙනෙකුට දාන්න පුළුවන් 30යි කියලා. ඒතකොට z දන 5 සමානයි 50යි 30යි 5යි 35යි 35 දන z සමානයි 50යි. ඒතකොට z සමානයි 50න් 35ක් අඩු කරාම 15යි. ඒතකොට z වලගේ මෙතන දෙනවා 15යි. ඒතකොට අනිවාර්යෙන් මෙතන 20ක් නිසා මෙතන 5යි. ඒතකොට x සමානයි 25ක් වෙන්න ඕනේ. ඇයි මේ දෙන්නගේ කිව්ව 30ක් වෙන්න ඕන නිසා x සමානයි 25යි. अरे मटक मम्मी हतर प्रश्न प्रश्न कहानी मंदे प्रश्न कहना मैं एट पमा කැමති අය ඒට පමණක් කැමති අය කීයද අතරින් ප්‍රශ්නෙින් මම ප්‍රශ්නයක් අහන්නේ තමයි උත්තර දෙන්න ඒට පමණක් කැමති අය කීයද 10යි 10යි ඒට පමණක් කැමති අය 10යි මං අහනවා ඒට කැමති අය කොපමණද ඒට කැමති අය කොපමණද 30යි 30යි ඒට කැමති අය 30යි එක කැමති කවර පස්සේ b එක කැමති උනත් එකයි නැතත් එකයි මෙහෙම කියනවා b ට කැමති නමුත් a ට අකමැති ළමයි a ට අකමැති කීයද b ට කැමති නමුත් a ට අකමැති කීයද 30යි 30යි a නොසලව අහන්නේ මොකද්ද b ට පමණක් කැමති අයනේ b ට කැමති a ට කැමති නෑ ඒ කියන්නේ මෙයා ගැන තමයි අහන්නේ 30යි මම තව ප්‍රශ්නයක් අහනවා a හෝ b ට පමණක් කැමති අය a හෝ b ට පමණක් කැමති අය නැත්නම් එකකට විතරක් කැමති අය කීයද 20යි එකකට පමණක් එහා b ට නෙමෙයි A හෝ B ට ඒ කියන්නේ A හෝ B එකකට පමණක් කැමති අය 40යි 40යි
අන්නතර යයි මේ ඒට පමනා මේ ඒට පමනා මේ පිටීට පමනා එතකොට එක වර්ගයකට පමනක් කැමති අය කොච්චරද මෙතන 10යි මෙතන 30යි ඔක්කොම කීයද 40යි ඔය වගේ ප්‍රශ්න අහන්න පුළුවන් හරි ඔයාලට ඔය මං කියද්දි ඕන නම් ඔවා ලියා ගන්න ඔයාලට ඕන ඒවා හරි ආ වෙනම දෙන්නේ නැහැ ප්‍රශ්න අද්ද වෙනවා කරන්න මේ A හා B ට කැමති අය A හා B දෙදෙනාටම කැමති අය කොච්චරද 20යි 20යි A හෝ B ට A ටවත් B ටවත් කැමති නැති පිරිස කොච්චරද 40යි 40යි මෙයා පිටනේ ඉන්නේ එයාලා පිටේ ඉන්නවා ඉසඩ් වලගේ ඒක සමානයි 40යි තේරුණානේ ඔය ප්‍රශ්න දෙක හදා ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ හරිද කිසි ප්‍රශ්නයක් නැහැ කර ගන්න පුළුවන් හරිද ලියාගන්න ප්‍රශ්නයක් ලියාගන්න ප්‍රශ්නයක් පන්තියක සිටින ළමයි 50 දෙනෙකුගෙන් පන්තියක සිටින ළමයි 50 දෙනෙකුගෙන් तीस दिन एक गानी तेरे क्या में दिया था रे तीस दिन एक गानी तेरे क्या में दिया था रे सर आई के अन्नक मुलीना पांतीय के ऐति लामाई पनास देनु कुगेन पांतीय के ऐति लामाई पनास देनु कुगेन लामाई तीस दिन एक गानी तेरे क्या में दिया था रे ළමයි 30 දෙනෙක් ගණන් හරිද පන්තියක ඇති ළමයි 30 දෙනෙකුගෙන් ළමයි 30 දෙනෙකුගෙන් ළමයි 30 දෙනෙකුගෙන් 30 දෙනෙකු sorry ළමයි 50 දෙනෙකුගෙන් පන්තියක ඇති ළමයි 50 දෙනෙකුගෙන් පන්තියක ඇති ළමයි 50 දෙනෙකුගෙන් පන්තියක ඇති ළමයි 50 දෙනෙක් 50 දෙනෙකුගෙන් 50ක් හරි 50කගෙන් 30 දෙනෙකු 32ක් නෙමෙයි 30ක් 30ක් ගණිතයට කැමති අතර 30ක් ගණිතයට කැමති අතර තියක් ගණිතයට කැමති අතර 20ක් විද්‍යාවට කැමතිය 20ක් විද්‍යාවට කැමතිය 20ක් විද්‍යාවට කැමතිය එම විෂයන් දෙකටම කැමති පිරිස එම විෂයන් දෙකටම කැමති පිරිස පහළවක් නම් එම විෂයන් දෙකටම කැමති පිරිස පහළවක් නම් පළවෙනි කොටස ඉහත තොරතුරු වෙන් රූපයක දක්වන්න ඉහත තොරතුරු වෙන් රූපයක දක්වන්න ඉහත තොරතුරු වෙන් රූප සටහනක දක්වන්න දෙවෙනි කොටස
ගණිතයට පමණක් කැමති පිරිස කොපමණද? ගණිතයට පමණක් කැමති පිරිස කොපමණද? තුන්වෙනි කොටස විද්‍යාවට පමණක් කැමති පිරිස කොපමණද? විද්‍යාවට පමණක් කැමති පිරිස කොපමණද? හතරවෙනි කොටස විෂයන් දෙකටම අකමැති පිරිස කොපමණද? විෂයන් දෙකටම අකමැති පිරිස කොපමණද? අවසාන කොටස එක් විෂයකට පමණක් කැමැති පිරිස කොපමණද? එක් විෂයකට පමණක් කැමැති පිරිස කොපමණද? එක් විෂයකට පමණක් කැමැති පිරිස කොපමණද? හරිද ඔක්කොමලා? ඉක්මන හදන්න. හරිද? හරි සර්. අනිත් ළමයි ඉවරද? අයිස්ක්‍රීම් එකේ අඳින්න එපා කවුරුවත්. පන්තියක ළමයි 50ක් ඉන්නවලු. එහෙනම් ඔන්න මොකද? දැන් මම ඔයාලට මේවා අඳව මේ වගේ ගණන් හදවන්න තමයි මේ ටික කරේ. හරිද? පන්තියක ළමයි 50ක් ඉන්නවා කියන්නේ ඔන්න සර්වත්‍රයේ 50යි. සර්වත්‍රයේ 50. ඊට පස්සේ මේකේ දෙගොල්ලටම කැමති පිරිසක් ඉන්න නිසා මෙන්න මෙහෙම වෙනවා, ඡේදනය වෙනවා. ඡේදනය වෙනවා. මේක ගණිතය, එක බෝලයක් ගණිතය. අනිත් බෝලේ තමයි විද්‍යාව. ගණිතයට කැමති පිරිස දීලා තියෙනවා කොච්චරද? 30ක්. විද්‍යාවට කැමති පිරිස දීලා තියෙනවා කොච්චරද? විද්‍යාවට මං කොච්චර දුන්නේ? 20යි සර්. 20යි. ආ 20යි දුන්නේ. දෙගොල්ලටම කැමති පිරිස? 15. ආ. ඒතර මෙතන 20යි. ඒතර මේක හොයාගන්න පුළුවන් කොච්චරද?
තිහක් වෙන්න මේ දෙන්නා එකතු තිහක් වෙන්න මේක පහළවයි මේ දෙන්නා එකතු විස්සක් වෙන්න මෙන්න මේක පහයි මේක පනහක් වෙන්න පහළවයි පහළවයි තිහයි තිහයි පහයි තිස් පහයි ඉතුරු කොච්චරද පහළවයි මෙතනත් පහළවයි තේරුණානේ මෙතන තිහයි පහළවයි පහළවයි තිහයි තිහයි පහයි තිස් පහයි ඔක්කොම පනහක් වෙන්න මේ ස්ථාන වෙන්න ඕනි පහළවක් හරිනේ ඊළඟ මීටින් එකට ජොයින් වෙන එකෙදි අපි අනිත් කොටස් එක සාකච්ඡා කරමු මේක තේරුම් නැත්නම් අහන්න ඊට පස්සේ හරි